බැසිල්ගේ අදහස ජනපති මගහැරලා. අනුරදිසානායක කියලා තිබුණනා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පළමුුවෙන් මහමැතිවරණයක් ති යන්න කියලා ජනාධිපතිවරයාට බලපෑම් කරන බව. මුින්ම මහමැතිවරණ්‍ය අ තිබොත් පොහොට්ටුවෙන් කිසි අම්මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පත් කරගන්න පුළුවන් කියලා ඔවුන්හිතනවා. පළමුුවෙන් ජනාතිපතිවර්යක්කන් කියලා, පොහොට්ටුවේ අපේක්ෂකයා පැරදිනොත් දැනට ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවකට ගෙදර ඉන්න සිද්ධ වෙනවා. පළමුුව මහමැතිවරණය පැවැත්වෝත්න යම්පිරිසකට පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්නෙත්තින් රනිල් වික්‍රමසිංහගේ හයියනිසයි. මොකද ඔහු පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය දෙක එකකොරලා යම් තරග අද්දේ කියලා පොහොට්ටුවේ ආධාරකවරුන්ට හිතන්න පුළුවන්. පසුග අදා බැසිල් ලංකාවට ඇවිත් දින දෙකක් ගතවෙන්න කලින් බැසිල් මහින්ද දෙදෙනම ජනාතිපති හම වුණ. මෙ හමුවේ ප්‍රධාන අරමුණ වනේ මැතිවරණය ගැන සාකච්ඡා කිරීම. ඒත් ජනාධිපතිවරයා ඒ සාකච්ඡාාවට කෙ. ම පිවිසුනේ නැහැ? ජනාධිපති ඔවුන් හමුවේ කළේ රටේ ආර්ථිකය ගැන විග්‍රහයක්. විශේෂයෙන්ම ආර්ථිකය ගොඩනගන්න තමන් කළ දේවල් ගැන. ආර්ථිකය නංවන නීති හත්ලිස් දෙේ සිට හැට දෙකක් දක්වා වැඩි කරන්න ඔහුගේ තියෙන අපේක්ෂාව ගැන. අනතරුවෝ ඔහු කියලා තිබුණේ සන්ධාන ගැන කතා කරන්න කලින් දේශපාලන පදනම සකස් කරගන්න ඕනේ කියන එකයි. බැසිල් කියලා තියෙන්නේ පදන මේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. පදන මේ ප්‍රශ්නයක් නැති නම් ගෝල්ෆස් එකේ අරගලයක් පටන් ගත්තේ මොකටද කියලා ජනාතිපදි අහලා තියෙනවා. බැසිල් ඒට හල්රී පි. තුරක් දිීලා නැහැ. මහින්දත් ඒවෙලාවේ ජනපති අනුමත කරලා අදහස් පල කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ. මහින්ද කියලා තියෙන්න්නේෙත් සන්දාානහදන්න කලින් ඉදිරයේදී වෙන්න පුළුවන් දේශපාල්ල වෙනස්වීම් ගැන දූරදර්ශිව දකින්න ඕනේ කියලයි. සමහරවිට මේ චන්දදිදී පොහොට්ටුවට කවදාවත් නොකාපුූ හොඳම පරිප්පුුවක් කන්න වෙන බව මහින්ද රාජපක්ෂට තේරලා ඇති. බැසිල් තාම ඉන්නේ පුළුවන් කියන ගැම්ම. තාමත් කියන්නේ දෙදාස්ධහනම කාලවකවානුව කියලයි ඔහු හිතන්නේ. බැසිල්ට ඕනෙ වෙලා තියෙන්නේ පොහොට්ටුවේ සෙසු අය අල්ලගෙන රනිල් සන්ධානයක් හදන්න යන එක වලක්බන්න. ලංසා අනුරයාපා සුසිල් ප්‍රේමජයන්ත වැනි අය රනිල් බලයටටපත් කරන්න හදපු සන්ධානය ගැන බැසිල් නොමනාපෙන් ඉන්නේ. බැසිල් කැමති තමන් හදන සන්ධානයකින් රනිල් ඉදිරිපත් කරන්න. රනිල් කමැති තමන්ගේම ශක් තියෙන්න හදපු සන්ධානයකෙන් ජනාධිපතිවරණයට තරඟ කරන්න. එක්සත් ජාතිකපක්ෂය අයත්න අනුමත කරන්නේ ඒ අදහස. ඒන් පොහොට්ටුවේ අය ජනාධිපතිවරයා ගැන අනියම් අල්තිවාසිකමක් කියනවා. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ චන්දයෙන් පත් කරපු ජනාධිපති. ඒම වුණයි කියලා ජනාධිපති පොහොට්ටුවේ වහලෙක් කරගන්න හිතනවානම් ඒක වැරදි. ඒ කරන්න බැරිවැඩක් බැසිල් ලංකාවට ආවේ මේ වැනි වැඩපිළිවෙලා කරහා මහමැතිවරණයක් ඉස්සරහාට අරන් ඒකෙන් කිසි අම් ජය ග්‍රහණයක් පෙන්නලා පොහෝට්ටුවේ නාම යටතේ අපේක්ෂකෙක් ජනාධිපධවරණයට ඉදිරිපත් කරන සැලසුමක්‍රියාත්ම කරන්නයි ඒ වැඩේ හරි අයිද කියන්න බැහැ. ඒතින් බැසිල් එතනට යන්න උපරිමට්‍රයි කරනවා මහින්ද මේ ප්‍රශ්නේදී ඉන්නේ ටිකක් නිියට්‍රල් තැනක. මහින්දට හදිසි බලාපොරොත්තුවක් නැහැ. ඔහුට දැන් තියෙන්නේ අනාගත බලාපොරොත්තුවක්. ඒ තවන්ගේ පුතා බලයට පත් කිරීම ගැන. ඒ වැඩපිළිවෙල සඳහා යන්න නම් හොඳමදේ රනිල් තවපාරාක්තියාගන්න එක කියලා මහින්ද හිතනවා. බැසිල් ඒ වැඩට කැමති නෑැ කොහොමටත් නාමල්ට පාරකපලා දෙන්න බැසිල්ගේ අදහසක් නැහැ. දැන් බැසිල් හිතන හැටියට එල්ලබිලා තියෙන්නේ තමන්ගේ වාර්ය. සටහන විම්මලනාත්විරරත්න.